ඔයා මගේ විතරමයි. ඔයා මගේම විතරමයි. මන් නොකිව්වට මාතිදිය ගොඩත් දුකින්. මටත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ අයියේ. මන් දන්නව රිතු. මොනව වුණත් ඔයා මට මොන තරම් ආදරය කරනවද කියලා. මන් නොකිව්වද මාතිදිය ගොඩක් දුකින්. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ අයියේ. මන් දන්නව රිතු. මොනව වුණත් ඔයා මට කොයිතරම් ආදරය කරනවද කියලා. මේ මගේ කෙල්ල. හරි හරි දැන් අඬන්න එපා. රිතුගේ පුංචි එක කඳුලක් වුණත් අභිගේ හිත පෑරෙනවා. අභිට බෑ තමන්ගේ රිතු දුක් වෙනව දකින්න. ඒ තරමටම ආදරෙයි. මේ පොඩ්ඩක් ඉන්න. මම තා පොඩ්ඩකින් කෝල් එකක් ගන්න ඔයාට. අභි අනේ බෑ බෑ ඉන්න. ඇයි අනේ මොකද මේ? හරි හරි කෙල්ල මං ගන්නම්. මොකද ඒ තරම් හදිසිය? රිතු මං දැන් මොකද ඔයාට කිව්වේ කියන එක තේරෙන්නේ නැද්ද? දෙයක් එකපාරක් කිව්වම අහන්න බැරිද? එහෙම කියමින් අභි කෝල් එක කට් කරේ රිතුගේ පපුවට පිහියෙන් අයිනෝ වගේ හැඟීම කතන් කරමින්ය. ඒ සිදුවීම රිතුගේ හිතට ඇති කළේ මහත් බියකි. ඇය වැටුණේ කල්පනාවකට. ඇයියා හැම කළේ මගෙන් යන්න වැරැද්දක් වතුනාද? රිතු එහෙම කල්පනා කරමින් ඉන්න අතර තමයි අභිගෙන් අපස ඇමතමක් ආවේ. අයිය කියන්න. මේ අහන්නකෝ. මං දැන් ඉන්නේ ඔයාලගේ ගේට් එක ළඟ. ඔයාට එන්න පුළුවන්ද එතනට? දැන් වෙලාව එකටත් වෙලා. මොනවද ඔයාට වෙලා තියෙන්නේ අපි? ඔයාට පිස්සුද? මොකද්ද මේ ඔයා නටන්න හදන පිස්සුව? හරි හරි ඔයාට දැන් එන්න බැරිද? බෑ මට එන්න බෑ. තාත්තිය හැරුණොත් මව මරයි. හරි දැන් ඔයා එන්නෙම නැද්ද? නෑ නෑ මට එන්නම බෑ. එහෙනම් ඔයා එන්නෙම නෑනේ? නෑ මං එන්නේ නෑ 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 මයි. එහෙම කියමින් රිතු ෆෝන් එක කට් කළේ හිතේ ඇවිලෙන බයටයි. ඒ මොහොතේ අභිමන්ගේ මූණ දිහා බලන්න රිතු එතන ඉඳියනම් රිතු දැනගෙන ඊයේ ඒ අභිගේ තියෙන මූණේ නපුරකම. කොහොමත් ඉතින් රිතුවේ නපුරකම නොදන්නව නෙමෙයි. ඒ නපුරගේ නපුරකමනේ කොහොමත් රිතු පළවෙනි පාරට දැක්කේ. රිතු කෝල් එක කට් කරලා කොහොමත් ෆෝන් එක පැත්තකින්වත් තියන්න ඕනේ නෑ. කෝල් එක කට් කරපු සැනින් ආපහු ආවේ අභිගෙන් කෝල් එකක්. අනේ මට එන්න බෑ. එහෙමද? ඇයි තමුසේ දැන් ෆෝන් එක කට් කළේ? කියනවද? ඇයි අභිමන් ඔයා කවදාවත් මට ඔහොම කතා කරලා නෑනේ. මට මේ තරමටම
ඉවසන්න කියා දුන්නෙත් ඔයා. දැන් මාව නරක කරන්න හදන්නෙත් ඔයා. අනේ, ඔහොම කියන්න එපා. හරි. දැන් තමුසේ එනවද? මං එන්නද? මං ගේට්ටුව ළඟට මාව හරිද? මං ඇතුළට එන්නද? තමුසේ එනවද? ආ? අනේ මේ මං එන්නම්. ඔයා එන්න එපා. මනසේ වැඩ කරන්න ගත්තේ වේගෙන් යන දුම්රියක් වගේ. රිතු එමතුම විසන්දි කරනවා. කොහොම වුණත් කෙල්ලද ගොඩාක් බයයි. අවුල් වෙච්ච කොණ්ඩ හදාගෙන කෙල්ල ගෙදරින් එළියට එනවා. හැමෝම තද නින්දේ. රිතු හෙමින් හෙමින් ගේට්ටුව අරගෙන එළියට එනවා. එක පාරම මුළු පාරම අඩ අඳුරේ. අඩ අඳුරත් සඳේ එළියෙන් එළියත් කලාමැදිර එළියත් එක්ක පරිසරයට අමුතු ලස්සනක් ඇවිත් තිබුණේ. කෙල්ල බය වෙලා ඉන්නේ. කොච්චරද කියනව නම් කෙල්ලගේ පපුවේ සතේ කෙල්ලටම ඇහෙනවා. කොට ෂෝට් කලිසමට අත්කපපු වැනියමක් ඇඳලා ටිකක් ගේට්ටුවට එහායින් යතුරුපැදියකට හේතු වෙලා අපිම බලාගෙන ඉන්නවා. ඒ කඩවසම් රුව දිහා බලන් මොහොතක් රිතු ගේට්ටුව ළඟ නවතිනවා. ඒකම කෙල්ලගේ හිතට ආවේ, අම්මෝ මං හිතන තරම් නපුරු පාටක් වෙන්න නෑනේ. මොකද දන්නේ මා දිහා බලන් ඉන්නේ. කොහොම වුණත් මගේ හබියන් ඉතින් මේ අර ඉන්නේ. කියලා මතක් වෙද්දී කෙල්ල මොඳ සිනහවක් මෝරඳවා පපුව පුපුරු ගහන වේදනාව දරාගෙන රිතු ඔහු ළඟට දුවන් යනවා. සනස සනස රිදෙන ආදරයක්. රිද්ද රිද්ද සනසන ආදරයක්. හඬව හඬව හිනස්සන හිනස්ස හිනස්ස හඬවන හරි අමුතුම දෙයක් ආදරය. පිටිපස්ස බල බල කොල්ල ළඟට බයෙන් බයෙන් එන රිතු දිහා බිම බලා සිටියේ ඒ ඇස් ඉවතට නොගෙනමයි. දෙයනේ, මේ මගේ මැණිකට ජේසු පිහිටයි. මේ දුවගෙන මගේ ළඟට එන්නේ මගේ මැණිකනේ. මට දැන්නම් මේක වරන් යන්නමයි හිතෙන්නේ. අපේ ආදරයට ඇස් වහක් නම් වදින්න එපා. ජේසු පිහිටයි. එහෙම හිතමින් අපි රිතු දිහා බලන් උන්නේ ඇස් පිය නොහෙලයි. අයියේ, අයියෝ මෙහෙ. රිතු අහනවා. මට බෑ මැණික, ඔයා නොදැක ඉන්න. ඔයාට පුළුවන්ද මව දාලා යන්න? අපි මන් කෙල්ල ළඟට ගන්නවා. රිතු ගැස්සිලා ඔහු දිහා බලනවා. ඒ මොහොතේදී කෙල්ලගේ බයටමද මන්දා රිතුගේ හද ගැස්ම අභිමන්ට ඇහුනේ. අභිමන්ට මද සිනහවක් එකතු කරමිනි. ඒ පපුව හරි වේගෙන් ගැහෙනවා. අභිමන්නේ මොහොතේ තේරුම් ගත්තේ රිතු වෙන පහසක තනිවී නොසිටි බවයි. ඒ සිදුවීම කොල්ලගේ හැඟීම් වලට තවත් රුකුලක් වුණා. මාව දාලා යන්න පුළුවන්ද මැණික මගේ? එහෙම කියමින් කෙල්ල වැදලා අරන් අභිමන්නේ බඳවට අත යවනවා.
ඍතුව ලංකර ගත්තේ ආය කවදාවත්ම අභිමන්ව අතැරලා ඍතුවට කවදාවත් යන්න දෙන්නේ නැහැ කියන හැඟීමෙන් බයෙන් හිටපු ඍතුවගේ ඇඟේ හිරිකඩු පිපෙන තරම් සීතල වතුර එකකින් කෙල්ලව නෑවු වගේ කෙල්ලගේ ඇඟේ හිරිකඩු පිපෙන්න ගත්තේ තියෙන බයටයි. ඍතුවගේ හඳ ගැස්මත් සමගම කෙල්ලා බේදිහා බලන් ඉඳියේ ඒ ඇස් පෝල කරමින්ය. අභිමන් හරි අපූරුවට හැඟීම ඔලුවනවා. අනේ මේ මං යනවා තමයි. ඇයි මොකටද මං ඔයාලඟ නවතින්නේ? ඔයා මගේ කවුද? නොරිස්සුම් හනින්ගෙල් අහනවා. ඒකම අභිමන් හෙමීට කෙල්ලගේ කම්පති හපලා ඍතුව තවත් අදට ඒ පපුවට හිර කරගන්නවා. ඒ දිගු අතැඟිලි වලින් පිට තද කරනවා. මේ කතාවේ ඊළඟ කොටසත් බලන්න ආසන දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි ඊළඟ කොටස දැම්ම ගමන් ඔබට notification එක කරාක phone එකටම ඒ කොටස ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ කතාව පස්සේ බලන කෙනෙක් නම් මේ වෙනකොටත් මේ කතාවේ ඊළඟ කොටස දාලා තියෙන්න පුළුවන්. ඒක නිසා description එක බලලා ඔබට ඊළඟ කොටස බලන්නත් පුළුවන්.